අපි කතා කරන්න යන්නේ අක්කලට කොණ්ඩේ යනවට. ඒ වගේම සමහරක් වෙලාවට අක්කලට කොණ්ඩේ ඉදෙනවා. අපි කියනවා සුදු වෙනවා නැත්නම් ග්‍රේ වෙනවා කියලා. අන්න ඒ වගේ අයට ගෙදරදී කරගන්න පුළුවන් සත්කාරයක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඒක සඳහා මම පාවිච්චි කරනවා නෙල්ලි කුඩු. අපි දන්නවා බෙහෙත් නෙල්ලි හොඳට හෝදලා අවුවේ දාලා වේල්ලා කුඩු කරගත්ත නෙල්ලි කුඩු. ඒ වගේම බිත්තරයක්, ඔලිව් තෙල් ස්වල්පයක්. මේ විදිහට මේ ටික අපි සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට හැඳි හතරක් විතර මේ විදිහට නෙල්ලි කුඩු අපි වෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ අපි ඔලිව් තෙල් ටිකක් මේ විදිහට එකතු කරනවා. හැඳි තේ හැඳි තුනක් විතර. ඊට පස්සේ අපි ඒකට මේ තියෙන බිත්තරේ මේ විදිහට එකතු කරගන්න. එක ටිකක් කහ මදේ සුදු මදේ එකතු වෙන්න පොඩ්ඩක් මෙහෙම ගහලා ඒක අපි මේකට එකතු කරනවා. දැන් මේ මික්ෂර් එක මම හදාගෙන තියෙන මේ විදිහට හදාගන්න ඕනේ අපිට මේක ගාගන්න පහසු වීම සඳහා. ඊට පස්සේ අපි කරන්නේ වෙට්ටි ආයකට කොණ්ඩේ නාලා නැත්තම් කොණ්ඩේ තෙමාගෙන හොඳින් පිරිසිදු කරගන්න නම් හොඳයි. පිරිසිදු කරගෙන අපිට අවශ්‍ය විදිහට මෙහෙම සෙක්ෂන් කරගන්නවා. ඊට පස්සේ මේ හෙයායකට අපි ගානවා. මේක සාමාන්‍යයෙන් අපිට ඇප්ලිකේට එකක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. අපිට මේක නිකන් අතින් ගන්නත් පුළුවන්. මම හැබැයි දැන් මෙතනදී ඇප්ලිකේට එකක් පාවිච්චි කරනවා. මේ විදිහට හොඳට ගා ගන්නවා. අපි සාමාන්‍යයෙන් කොණ්ඩේ ට්‍රීට්මන්ට් එකක් කරනකොට ගානවා මේ වගේ හොඳට. මේක හිස් කබලටත් ගන්න ඕනේ. අපි එහිඳ හොඳට කොණ්ඩේ විතරක් නෙමෙයි හිස් කබලටත් යෑවෙන්න ගන්නවා. මේක ගාලා පැය භාගයක් විතර තියන්න ඕනේ. හැබැයි කබල පුරා ගන්න පැය භාගයක් විතර තියලා මේක හෝදන විදිහත් ඇත්තරම අපි වෙනම කරන්න කියලා දෙන්න ඕනේ. හැබැයි එහෙම කරන්න අපහසු නම් ප්‍රශ්නයක් නැහැ. අපිට මේක උණු වතුර පාවිච්චි කරලා වෙන මොනවත් පාදාන්නේ නැතුව චුට්ටක් ස්මෙල් එකක් තියෙයි. මොකද අපි බිත්තර පාවිච්චි කරලා තියෙන හින්දා උණු වතුර පාවිච්චි කරලා හොඳට හෝදලා දාන්න. අපි මේ වගේ සත්කාරයක් කරනකොට ඇත්තරම උදේ වරුවේ කරනවා නම් හොඳයි. මොකද අපි මේකට එකතු කරලා තියෙනවා නෙල්ලි. නෙල්ලි කියලා කියන්නේ අපි බොහොම හොඳ ඖෂධයක්. අපි කියනවා පසවල් පහක් තියෙනවා කියලා නෙල්ලිවල. නෙල්ලි ගෙඩියක් ඇත්තරම දවසට කෑවත් හරිම ගුණයි. දවසට ගෙඩියක් දෙකක් කන්න පුළුවන් නම් මට මේක ගොඩක් හොඳයි. නෙල්ලි ටිකක් සීතලයි. ඒතර මේ වගේ දේවල් උදේ 12ට කලින් වගේ කරනවා නම් කිසිම හානියක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් හැන්දෑවට කරාම පීනසේ වගේ තියෙනවා නම් ටිකක් අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. මොකද සෙමෑවිස් වෙනවා වගේ වෙන්න පුළුවන්. එහෙනම් උදේ වරුවේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් මතනේ අපිට හොඳයි. මේ විදිහට මුළු හිස් කබලෙම සා කොණ්ඩෙම ගෑවුණා. ඊපස්සේ අපිට පොඩ්ඩක් ඇඟිලි තුඩුවේ මේ චුට්ටක් විතර මසාජ් කරලා මේක පොඩ්ඩක් හොඳට ඔළුවට හිස් කබලට උරා ගන්න. ඊට පස්සේ මෙහෙම අපිට පුළුවන් මේක චුට්ටක් ටයිට් කරලා තියන්න පැය භාගයක් විතර. මෙහෙම තියලා අපි මේක හොදලා දානවා. හොදලා දානකොට හොඳට උණු වතුර පාවිච්චි කරන්න. මොකද නැත්තම් මෙතන ටිකක් ගඳක් එක්කම අපිට සෝදා ගන්න අපහසුතාවයක් තියෙනවා. සාමාන්‍ය වතුර පාවිච්චි කරමු. හදලඟම සරිසරා ගල බල නික නික හදම.